නගරයට කැලණිය කොළඹට කිට්ටුවෙන් ඇති කුඩා නගරයකි. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර හා පියකම මාර්ගවල මැදිව පිහිටා තිබෙනවා. අතීතයේදී මෙම ප්‍රදේශයේ නාග ගෝත්‍රිකයන් ජීවත් වූ බවත් බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේදී නාගදීපයට වැඩම වූ අවස්ථාවේ කැලණිය රජු වූ මණියක්කිත නාග රජුගේ ආරාධනයට අනුව බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේදී වෙසක් මස 15 වක පොහෝ දිනේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළා. කැලණි නදියෙන් ජල ස්නානය කොට නාවිමනේ අලංකාර මාණික්කයක් අසල වැඩ සිට සත්ධර්මය දේශනා කළා. එම ස්ථානයේ සිහිවීම පිණිස මණියක්කිත නාග රජු විසින් එම මණික් පුටුව තැන්පත් කොට ස්තූපයක් ඉදිකරනු ලැබුවා. ක්‍රිස්තු වර්ෂ 214-236 කාලයේදී පෝහල් තිස්ස රජු චෛත්‍යයට වස්ත්‍ර පූජා කර බවත් සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1250-1285 කාලයේදී දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු විසින් පස්මහල් ප්‍රාසාදයක් කොට ඔත් පිළිමගය සහ දීපංක පිළිමගය පිළිසකර කර බවත් සඳහන් වෙනවා. තුටගමේෂේ රාහුල හිමියන්ගේ සලලීනි සංදේශයේ කැලණි ප්‍රදේශයේ සුන්දරත්වන බව වර්ණනාත්මකව ඉදිරිපත් කර තිබෙනවා. කැලණි විහාරයේ සිත්තම් කලාරූප දීර්ඝ කාලීන පුරා කරගෙන ගොස් ඇති බවට සිත්තම් මගින් අනාවරණය කරගන්න පුළුවන්. මේ සිත්තම් කරුවා පන්නේ හලාවත මාදම්පේ ප්‍රදේශයේ ගොවි පවුලක උපන් සෝලියස් මෙන්දිස් මහතාය. කැලණියේ චිත්‍ර උදෙසා වලිත් ගෑම සිදු කර නොමැති අතර ඒවා ඉක්මනින් විනාශ වීමේ තර්ජනයට බඳුන් වෙලා තියෙනවා. කැලණි විහාරයේ චිත්‍ර ඇඳීම සම්පූර්ණව සිදු කොට නොමැති අතර ඒට ප්‍රධාන හේතු වූයේ සෝලියස් මෙන්දිස් මහතාගේ අපාපයයි. එබැවින් සම්පූර්ණ ලෙස කැලණි විහාර මන්දිරයේ වැඩ කටයුතු නිම කිරීමට නැහැකි විය. කැලණි විහාරයේ ආලෝකයක් වූ විහාර මන්දිරයේ ඉතිහාසය විසින් අපට රැගෙන ආ මනා බෞද්ධ විහාර මන්දිරයකි. උපන්දා සිට කරපු පව නැත. වරක් වැන්ද කැලණියේ ජනවෙන්ද ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කැලණි විහාරයේ කැලණි තිස්ස රාජ්‍ය සමයේ විශාල භික්ෂූන් වහන්සේලා වැඩ සිට ඇති බවත් සඳහන් වෙනවා. කැලණි විහාර පෙරහැරද ඉතාමත් චමත්කාර අංගයක්. කරඬුව රැගෙන යන ඇතා එහි සුවිශේෂී වන අතර පෙරහැර පැවැත්වීමට පෙර සිට නියමිත ආගමික කටයුතුවල සිදු කිරීම ඔවුන් සිදු කරනු ලබනවා. එසේම කැලණිය පෙරහැර සඳහා පිරිමි පුද්ගල සහභාගීත්වයක් දක්නට ලැබෙන අතර පෙරහැරේ චමත්කාරය වර්ධනයට කොඩි සීසත් ගැමි නැටුම් ආදියද සාම්ප්‍රදායික නර්තන කලාවන්ද යොදාගනු ලබනවා. මෙයට අවට වෙහෙර විහාර සම්බන්ධ කොටගෙන පෙරහැර පවත්වනවා. මේ දුරුතු මාසයේ පවත්වනු ලබන අතර මෙහි ප්‍රථමයෙන් දේවදූත පෙරහැර පවත්වනවා. ඉන්පසු මහා පෙරහැර පවත්වනවා. කැලණි පුදබිම ඉතාමත් හාස්කම් වලින් යුතු ඓතිහාසික පුදබිමක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එසේම කැලණියේ ඇති බෝරුක යට නාගලෝකයට පිවිසෙන දොරටුවක් පිහිටා ඇති බවත් එය අනාගතයේ යම් දිනක විවෘත වෙන බවත් මතයක් පළවෙලා තියෙනවා. එය අතීතයේ විවෘත පැවති අතර නාග හා මනුෂ්‍ය ලෝකයට ප්‍රවිෂ්ට වීමේ හැකියාවක් එකල පැවතුණා. බෞද්ධ ජනයාගේ ගෞරවාදරයට හා පූජාවට පාත්‍ර වෙන ඉතාමත් වැදගත් පුණ්‍ය භූමියක් ලෙස කැලණිය රජ මහා විහාරය හඳුන්වා දෙන්න පුළුවන්. ඔබත් කැලණියට පැමිණි විට නොපමාව කැලණි විහාරයට පැමිණෙන්න.